නායිකාවට සමස්ත ක්‍රීඩිකාවන්ට සහ කෝච හයිසින්ත් මහත්මියට මේ දවන්ත ජයග්‍රහණය පිටුපසටපු අධ්‍යක්ෂ ජනරාල්තුමා ක්‍රීඩා මාත්‍යංශේ ඒ වගේම සමස්ත ක්‍රීඩා මාත්‍යංශේ මේ සඳහා උදව් උපකාර කළ ඒ වගේම වර්තමාන ක්‍රීඩා ඇමතුම රසන් සංසිංහ මැතිතුමාට ඒ වගේම අපේ රටේ දේශපාල නායකත්වයේ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා මම හිතන්නේ මේක තමයි විය යුත්තේ මේ ජයග්‍රහණය නිසා ආයතන කොන් වෙලා තිබුණු හුදකලාවල තිබුණු අපේ රට නැවත ලෝකයේ ඉස්සරහට යන්න අපිට මහා දැවන්ත හයියක් ලැබිලා තියෙනවා ඒ හයිය එක පැත්තකින් පමණක් නෙමෙයි ක්‍රීඩාවේ පමණක් නෙමෙයි ක්‍රීඩාවෙන් ලැබුණු හයිය මේ ජයග්‍රහණය නිසා අපිට ජාත්‍යන්තරයට ගිහිල්ලා අද සංචාරක ව්‍යාපාරයට මග පෙන්වන තැනක් බවට පත් වෙන්න ඒ වගේම ශ්‍රී ලංකාව පිළිබඳව ලෝකයට හොඳ මැසේජ් එකක් පණිවිඩයක් ගිහිල්ලා තිනවා නැවත සංචාරක ව්‍යාපාරය අපි විශ්වාස කරන මේ තුලින් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් අපි බලාපොරොත්තු වෙන්නේ රටට ආදායම් නම් ක්‍රීඩාවත් එහි එක අංගයක් විය යුතුයි කියලා අපි හැමදාම කල්පනා කරේ මමත් ඒක කල්පනා කරා ඉතින් මම හිතනවා නෙට්බෝල් ක්‍රීඩාවෙන් අපිට අපේ ඉලක්ක වලට යන්න පුළුවන් වෙයි නෙට්බෝල් පමණක් නෙමෙයි ක්‍රිකට් ක්‍රීඩාව ඒකම අපි ආසියාතික සූර්ය බවට පත් වුණා ඊයේ රාත්‍රියේදී ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක වැදගත් එක පැත්තෙන් ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රහණය කරනකොට අනිත් පැත්තෙන් අපේ කාන්තාවෝ දල්පන්දු තරගාවලිය ජයග්‍රහණය කළ ආසියාතික අපිට විශිෂ්ට ගෞරවයක් ගෙන දෙනවා අපි හැම දෙනාටම සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අපේ ගෞරවය ආචාර්ය මේ වෙලාවේ පුද කරනවා මම හිතන්නේ නෙට්බෝල් කණ්ඩායම ඉදිරියට දිනේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඇත්තටම විශාල සතුටක් තියෙනවා මේ අවස්ථාවේ ඒ වගේම කණ්ඩායම ගැන මතක් කරන්න ඕනේ නායිකාව විදිහට මට විශාල සතුටක් තියෙනවා ඒ වගේම මට විශාල සහයෝගයක් ලබා දුන්නා කණ්ඩායමක් විදිහට උපනායිකාව ඇතුළු සීනියර් ප්ලේයර්ස්ලා ඒ වගේම අනිකුත් ක්‍රීඩිකාවන් හැමෝම එකමුතුවෙන් ක්‍රීඩා කරා ඉතින් එකමුතුකම නිසා තමයි ඇත්තටම අපිට මේ ජයග්‍රහණයට යන්න පුළුවන් වුණේ ඒ වගේම අපේ පුහුණු වීම පුහුණුකරුවත් ඇතුළු නිලධාරී මණ්ඩලයත් මේ වෙලාවේ මතක් කරනවා මේක අවස්ථාවක් කරගන්නවා අපිට ක්‍රීඩා අමාත්‍යාංශය ලබා දුන්න සහයෝගය මතක් කරන්න ඒ වගේම අපේ ස්පොන්සර්ස්ලා අපිට සහයෝගය දුන්න හැමෝටමත් ශ්‍රී ලංකාවාසී හැමෝටම අපිට ආශිර්වාද කරපු ශ්‍රී ලංකාවාසී හැමෝටම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. ගයක් තිබුණා මොකද අපි තරඟයට සහභාගී වුණේ 2018 වසරේ ශූරියන් විදිහට. ඉතින් පීඩනයකුත් තිබුණා. කණ්ඩායමක් විදිහට එකමුතුවෙන් හිටපු නිසා අපිට පුළුවන් වුණා මේ පීඩනයත් කණ්ඩායම අතර බෙදා ගන්න. ඒ වගේම කණ්ඩායමක් විදිහට අපිට දිනන්න ඌමනාව තිබුණා. ඌමනාව වගේම එකමුතුකම සමගිය තිබුණ නිසා තමයි කණ්ඩායමක් විදිහට අද අපි ජයග්‍රහණය කළා ඉන්නේ. ඊළඟ බලාපොරොත්තු 2023 වසරේ ලෝක කුසලානේ තියෙනවා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් වල. ඉතින් ඒකට සහභාගී වෙලා අපිට කොමන්වෙල්ත් යන්න පුළුවන් විදිහට ජයග්‍රහණය කරලා එන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. කණ්ඩායමට කණ්ඩායමක් විදිහට අවශ්‍යතාව තියෙනවා. ඉතින් ඒ දේවල් අපි හිතනවා මේ ක්‍රීඩා අමාත්‍යාංශය ඒ වගේම ඒ දේවල් අපිට සපුරලා දෙයි කියලා අපේ ෆෙඩරේෂන් එක ඒ වගේම අපිට සපුරලා දෙයි කියලා. මේ තරගාවලිය ලොකු අභියෝගයක් වුණා. විශේෂයෙන්ම රටේ තිබ්බ තත්ත්වයක් එක්ක. ඒක නිසා අපි මේක අපිට එක්ස්පෝෂර් විදේශ රටවලට ක්‍රීඩා කරන්න බැරි වුණ එකම අවස්ථාව තමයි මේක. ඒ වගේම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන්න හම්බුන්නේ නැති අවස්ථාවක් මේක. ඒකෙන්ද අපිට මේ තරගාවලිය පුහුණු තරගාවලියක් සහ විදේශ තරගාවලියකට එක්ස්පෝෂර් එකක් ගන්න තරගාවලියක් හැටියට තරගාවලියේ උච්චම අවස්ථාව හැටියට අපිට සලකන්න ඕනා. හැබැයි ඒකට සහයෝගය දුන්නා නායිකාව ඇතුළු උපනායිකාව සීනිය ප්‍රේස ගයනි දිසා නායක චතුරංගිර බර කරට ගත්තා. ඒ වගේම කියන්න ඕනේ මේක අඩුපාඩුවක් තියෙනවනේ ඒක හදාගන්න ඉදිරියට පුහුණු කාර්යය නැත්තම් අසරණ වෙනවා. කණ්ඩායමේ තේරීම් කමිටුව ජූලි 7 වෙනිදා එකක් දීලා අගෝස්තු 30 තවත් එකක් දුන්නා. අගෝස්තු 30 කියන්නේ තරගාවලියට දවස් 3කට කලින්. ඒක ලොකු අමාරුවක්කට මම වැටුණා. නමුත් ක්‍රීඩිකාවෝ සීනියර් ප්ලේයර්ස්ලා එම කව කරමින් අපි ඔක්කොම සාකච්ඡා කරමින් හැමදාම කතා කරමින් සහයෝගයෙන් කටයුතු කරා. ඒ වගේම අපේ මානසික පැත්තේ ඉහළ මට්ටමක තිබ්බා. එන්ඩියුරන්ස් පැත්තේ ඉතා හොඳ මට්ටමක තිබ්බා. අපේ කණ්ඩායම තමයි ඉතාමත්ම වේගය අතින් ඉදිරියෙන් හිටියේ ස්කිල්ස් අතින් ඉදිරියෙන් හිටියේ. එකම දේ අපේ කණ්ඩායම කොතනද ඉන්නේ කියලා ක්‍රීඩිකාව දැනගෙන හිටියේ නැහැ එතනට යනකම්ම මම දැනගත්තා.
ඒක දැනගන්න අපි තායිලන්තයත් එක්ක පළවෙනි මැච් එක ගියා. අපි පුදුම වාසනාවන්තකමක් මොකද තායිලන්තයට කොවිඩ් හැදුනා. අපි එතනින් ලොකු මාරකකින් අපි බේරුණා. ඊට පස්සේ තරඟයේ දිගටම කරා. මම හිතන්නේ අපේ පළවෙනි මැච් එක තමයි තායිලන්තයත් එක්ක ප්‍රැක්ටිස් මැච් එකක් හම්බුනේ මේ තරඟාවලියේදී. වෙන්දා එම නෙවෙයි අපි පිටරට සංචාර දෙකක් තුනක් කරනවා. නමුත් රටේ තත්ත්වය අනුව ජාතික පුහුණුකරණ හැටියට මගේ යුතුකම රටට රජයට කරදර නොකර මේ ජයග්‍රහණය ගන්න. අපි ඒක තමයි අපි පුළුවන් තරම් උත්සාහ කරේ. රජයෙන් අපිට සෑම දෙයක්ම ලබා දුන්නා. ක්‍රීඩා අමාත්‍යාංශය, සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා ඇමතුමා, ඒ වගේම ක්‍රීඩා සභාව අර්ජුනන්තුම ඇමතුතුමා, නිර්මාණ ප්‍රදේශය, ඒ ඔක්කොමත් ලබාගෙන රටට මේ වෙලාවේ සිනහවක් ලබා දෙන්න හැකිවීම ගැන අපි ගොඩක් ආඩම්බර වෙනවා. ඒක තමයි අපේ තිබ පළවෙනි පරමාර්ථය. රට වැටිලා තියෙන වෙලාවක රට ගොඩනගන්න අපිට මේක දායකත්වය ලබා දුන්න සැමටම ඔබලාගේ ආශිර්වාදයේ ලැබුණ හැම වෙලාවකම ඒක අපිට ලොකු ආශිර්වාදයක් වුණා. සෙල්ලම මාධ්‍යකරුවන්ට මම ස්තුතිවන්ත වෙනවා. රටට අත්‍යවශ්‍යම මොහොතක, රටට සතුටක් අවශ්‍ය මොහොතක ක්‍රීඩා ලෝලී ප්‍රේක්ෂක හැමෝටම නෙට්බෝල් ක්‍රීඩාව ඒ සඳහා දායකත්වය දීමට පුළුවන් වීම පිළිබඳව මම ගොඩක් සතුටු වෙනවා. මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕන ක්‍රීඩිකාවෝ සියලු දෙනාත් පුහුණුකාරණිය, සහාය පුහුණුකාරණිය, ඒ වගේම කළමනාකාරණිය. ඒත් එක්ක මේගොල්ලන්ට සහායක් දීපු නෙට්බෝල් සම්මේලනයේ සියලුම නිලධාරිනියන්වත් මම මතක් කරන්න ඕන. ඒ හැමෝම කරනකොට අපිට ඒ හැම අවස්ථාවකම දෙන කිසිම දෙයක් අඩුපාඩුවක් කරන්න නැතුව අපිට සපුරාලා දීපු ගරු ක්‍රීඩා අමාත්‍යතුමා රොෂාන් රණසිංහ මැතිතුමා, ඔබතුමාලා එතුමාගේ ෆේස්බුක් පේජ් එක දැක්කනම් දිනපතා අපේ තරඟාවලි අපිටත් ඉස්සෙල්ලා අප්ඩේට් කරනවා. මම හිතන්නේ එතුමාට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා මේ වෙලාවේ. හේතුව තරඟාවලියට යන මොහොතේ එතුමා අපි සියලු දෙනාටම කතා කරා බොහොම ටික වෙලාවක්. කතා කරපු වෙලාවේදී උපදෙස් තමයි මේ තරඟාවලියේ පුලාවටම අපි එක්ක තිබ්බේ. එතුමා කිව්වේ අපි ලෝකෙම ඉන්න දක්ෂතම කණ්ඩායම කියලා කරුණු හතරක් කියලා ඒක පිළිපදින්නකෝ ඒ විදිහටම. මම මේ මාධ්‍ය ඉදිරියේම කියනවා මම හිතන්නේ ඒක තමයි අපේ මොන හරි රහසක් තිබුණා නම් දක්ෂතාවයට වඩා ඒක තමයි සිද්ධ වුනේ. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා, ඒ සියලු දෙනාම, ක්‍රීඩා අමාත්‍යාංශයේ සියලු දෙනාම ඇත්තරම ඉතාමත් අපිට උපකාර කරා. ඒ කියන්නේ සහයෝගයක් දැක්වුවා. ඒ වගේම අමතක කරන්නේ අනුග්‍රාහක ආයතන සියලුම, මම නම් කියන්නේ නමුත් අනුග්‍රහක ආයතන සියලු දෙනාම මම මේ ලාය අමතක කරන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගෙන් ලොකුම ශක්තියක් ලැබුණා. ඒ ශක්තිය නොවෙන්න මේ ගොඩක් දේවල් මේ වගේ ලස්සනට කරගන්නත් බැරි වෙන තිබ්බා. ඒ වගේම අපේ අලුත් රාජමත්තුමත් මේ අවස්ථාවේ ඇවිල්ලා ඔවුතුමාගේ පැමිණීමත් ලොකු ගෞරවයක්. මේ වෙලාවල හොඳම විදියට පිළිගැනීමක් දරුවන්ට ගොඩක් කාලයකට මතක තියෙයි මේ පිළිගැනීමම. ඒකම අපේ ගම්බද ඉන්න දරුවෝ තවත් ක්‍රීඩාවට කැමති වෙලා ඇවිල්ලා, කාන්තාවක් කියන්නේ රට දැයක් ගොඩනගන කෙනෙක්, නෙට්බෝල් ක්‍රීඩාව විතරක් නෙවෙයි, දරුවෙක් අනාගතයේ දරුවෙක් බිහි කරලා විවාහ වෙලා ලස්සනට රටක අනාගතයක් හදන කෙනෙක් කාන්තාවක් කියන්නේ. ඉතින් මේ කාන්තාවන්ටම තියෙන ක්‍රීඩාවක් සඳහායි මේ ඔබ සියලු දෙනා විශේෂයෙන් මාධ්‍ය දායකත්වය දෙන්නේ. ඉතින් හැමෝටම මේ වෙලාවේ කියනවා ගොඩක් ස්තුතියි මේ සහයෝගය හැමදාම ලබා දෙන්න කියලා ආදරණීය ඉල්ලීමක් කරනවා.